දමන්තා චපහවාලි සූ පස්්‍රත්‍රජ්ජන්තුදීවතා සද්ධම්මංමනිරාජස්සේ සුනන්තු සගගමොක්හෙදන් දම්මස් සවෙනකාලු අයංබදන්තා ධම්මස් සවෙනකාලු අයංබදන්තා धम्म सवेन कालो अयंपदन्त नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्य अतको अथ को आनन्द महानामं साख्यपुत्रं आमन्ते सि इद महानाम अर्यवकोशीलसम्पन्नो होति इन्द्रियगुप्तद्वारो होति भोजनीमत्तन्युतो होति ජාගරියන් අනුයුත්ත කෝහෝද සත්්‍යේහි සද්ධම්මේහි සමන්නාගතෝහෝති චතොත්තන් චචතුන්නං ධ්‍යානන් අභීචේත සිකානං දිට්ට දම්මේ සුක විහාරං නිකාල් නිකාමලානි හෝතිආච්. රිලාබ අකසිරා සිීතිී සදාවන්ත පත්පුරුෂ පින් නටනිය අප පරජි පරිදි අද ධර්ම දේශනාව සඳහාශය දානන්ලෙන්නේ නිසා කල්පටනාක්‍රගන්ට අපි හැමදි නාම අවස්ථාවේ බොහම සද්ධාවෙන් ගෞුරවෙන් යුක්තව මේ ධර්මදේශනාව සඳහාුදානම්වෙන්නේ සෙනසුරාධ පවත්තන ධර්මදේශනය එමං හිතනි මම මේ පහුගිය දවස් දින හතම එක දිගටම ධර්මදේශනා කළා ඉතිං ඒ භාවනා වැඩ සටහන තිබුණ නිසාම ඊට අදාල බොහෝ කරුණු අපි සාකච්ඡා කලායේ ධර්මදේශනාවන් තුළදී ඉතිං අදත්ත් අපි මේ ධර්මදේශනාව කරන්නේ මච්චිමනිිකායි සූත්‍ර ධර්මයක් ඇසුරු කරගෙන. ඉති මේ සූත්‍රයේ මීට පෙර මේ පින්නත් පිරි සහල තියෙනවා. මේ්‍ර සේකසූත්‍රය, මේ සේක සූත්‍රයේ තියන්නේ මජ්චිමනිිකායි, මජ්ජිම පන්නසකි ගහපතිවර්ගෙහි තුන් එනි සූත්‍රය. ගහපතිවර්ගයේ අපි සූත්‍ර ගොඩක් කතා කලා තියෙනවා ම්ජිමනිකායි. මිගල්මච්ජිම නිිකායි ගහපතිවර්ග තුන්වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ඇත්තට බුදුරජාණන් වහන්සේ මි ආනන් ද හාමුදුරන් වහන්සේ දේශනා කළේ කපිලවස්තුනුවරදි. පපිලවස්තුනුවර අවිදන්නවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නික්‍රෝධහරාමී සකස් කළ, ඉතිං බුදුරජාණන් වහන්සේ මේ කපිලබස්තුනුවර මහාවනේ වැඩඉන්න අවස්ථාවකද මහානාම ශාති්‍ය රජ්ජුරුව ඇතුළු ඒ ශාක්‍ය රජවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිල්ල ප්‍රකාශ කරනවා. ස්වාමිණි භාග්‍යෝතුන් වහන්ස අපි අලුතින් කෝටාගාර ශාලාවක් සකස් කලා. ඉතිං ස්මීනිී ඒ කෝටාගාර සාලාව, කෙසි අම් හෝ කෙනෙක් පාවිච්චි කළේ න පරිහරණය කළේ නෑ. ඉසාමීනය අපි ඔබවහන්සේට පළමු පරිහරණය පිණිස ආරාධනා කරනවයි කියලා. මේ මහානාම ශාක්‍ය රජ්ජුරුව ඇතුළු ඒ ශාක්‍ය රජවරුව ආරාධනා කළා. එරි ආරාධනය බුදුරජාණන් වහන්සේ පිළිියරගත්තා. මේ කුටා ගාර ශාලාව කියන්නේ අද සාමාන්‍යෙන් කියී නෝනන් සම්මන්ත්‍රණ ශලාවක් පගේ. එමකද රජ් රැස්සීම්තියන්ට එවගේ අනික් මහාජනතාවගේ නොයකුත් කටයුතුලට ඒයි රැස්සීම්තියන්ට එකතු වෙන තැනක් ඉතින් දුරපලාතක තියන කුටා ගාර ශාලාවක් නන් රජ්ජුරුව පලාාතට පුහාම ඒ රජ්ජුරුවෝ නිීවාසික වෙන්නේ ඒ සාලාවටම ඒ අයිති්‍ර ඒ කොඩනකිිලිවලමයි. හෙතකොට එහෙම නිවාසිකවයින්ට රජ්ජරුවන්ට ඉන්ට පුළහන් තරමින්. ඒ පහසුකන් ඇතුව සකස්කරන එකත් තමා මේ කුටාගාර ශලාව. ඉතින් මේ රටකම හැම පලාතකම. කෝටාගාර ශාලාවන් පිළිබඳවධර්මය විස්තරවෙනවා. ඉතින් එහෙම රැසීම් තියෙන අපිීඉතිං ලංකාවෙනන් ගමට ගිහා මෝකට කියන්නේ සමාගම් මඩුග කියලා. නේද එහෙම මේක තමා මේ සඳහන් කරන්න මේකෙ විවෘර්ත කිරීමේ උත්සවය කියල අපිකිව්වොත් එක තමයි ඇත්ත. ඉතින් දැම් මේ විෘත කිරීමේ උත්සවේට පළමු පරිහරණය සඳහාරාධනා කරන්නේ, ලෝතරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගරාත්නයට. ඉති මෙ මහා සංගරාත්නයට ආරාධනා කරලා ශාක්‍ය රජ්ජුරුව ඇතුළු මේ පිරිස කෝටාගාරසාාලාව සරසනවා. ඒක බෝම ලස්සනට සරසන ඇතිරි ලිදාල්ලා නොයෙක් විදිහ ඉතාමත්ම අලංකාරමත් ඉදියට සරසනවා. ඉතිං විස්තර කරනවා, එතන ඉඳලා හැම පැත්තකටම තියෙන පාරවල්වල ගෞවක්දුරට යනකන් සැරසුවයි කියලා. එ තරමටම පිසැසිලිටික සියල්ල සිද්ධ කරලා. ඉඩවස්සේ ඒකට එන අයට නැත්තං ඒ වට පිටාව ඉන්න අයට විශේෂයෙන් ප්‍රකාශ කරනවා අද මෙහිම රාත්විය බුදුරජාණන් වහන්සේ මේ කූටාගාරසාාලාව පරිහරණය කරන්නට ්‍යවෘත්ත කිරීමේ පින්කමට වඩිනවා, නිසා පුංචි දරුවන්ට හැමබීමදීලා ඒ අය නිදිකරවනවාන නිදිකරවල කටයුතු කරලා මේ පින්කම් එක ටිකතුවෙන්ටයි කියන එක හැමදිනාටම දැනුන්තිෙනවා. ඉතිං බුදුරජාණන් වහන්සේටත් මේ සියල්ල කරල අවසානයේ ස්වාමීන් වහන්ස දැන් වඩින්ට වෙලාවහරි කියලා මේ ආරාධනයනවා. ඉන් බුදුරජාණන් වහන්සේ මහා සංගරාත්නය පෙරටු කොටගෙන. බුදුරජාණන් වහන්සේ පෙරට කොටගත්තු මහා සංගරත්නය කුටාගාර ශලාවට වඩිනවා. පැරලා බුදුරජාණන් වහන්සේ සාලාව මැද්දි නැගෙනහිරදිසට බලමුහුණලාහනමනලද විශේෂ ආසනය තුළ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා. ඊට පිටි පසින් මහා සඟරුවන වැඩිඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඉදිරීෙන් මහානාම ශාක්්‍ය රජතුමාඇ තුළු ක්්ෂාක්‍ය පිරිස වාඩිවෙලා ඉන්නවා එ බුදුරජාණන් වහන්සේ මේ සාලාවට වැඩලා අර පිරිසට නොයෙක් විදිහ ධර්මකතාවලින් ධර්ම දේශනා කරනවා දහම් කරුණු විස්තර කරනවා මධ්‍යම රාත්‍රීයට එළඹෙනකොට අදනං අපි කරන්නේ රාත්‍රී එලි වෙනකම් පිරිතත් කියනවනේ ඉදා කළේ මන කියන එක දා ඉතින් බනය අපිත් පිපිරිත් කියල කියන්නේ රතන සූත්‍රය නැත්ත කරණියමිත සූත්‍රය. මේ වක්කෝම බුදුරජාණන් වහන්සේ අපට ගුණධර්ම වඩා ගණන්ට දේශනා කරපු සූත්‍ර නිවනදක්වා ගමන් කරන්ට තියෙන මේ කරුණු විස්තර කරන සරත්‍රධර්මයන්. ඉතින් එදා ඒ කරුණු විස්තර කරනවා එ ඒ මධ්‍යමරාත්‍රයට එළඹිනකොට බුදුරජාණන් වහන්සේ, ආනන් ද හාමුදුරණන් වහන්සේට මේ දේශනා කරනවා නන්ද මේ අයට සේක ධර්මයන් දේශනා කරන්ටයි කියලා බුදුරජාණන් වහන්සේට අපි දන්නවා කොන්ඳ කැක්කුමක් හිසේ කැක්කුමක් තියෙනවා මේ වගේ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ එතන වැඩ ඉන්න තව හාමුදුරු නමකට ඒ කාය පවරලා බුදුරජාණන් වහන්සේ විවේක සුවයිෙන් වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට ධර්ම දේශනාව පවරලා උණහන්සේ විවේක සුවයිෙන් වැඩ හිටිය මේ කරුණු ටික මේ හැම දෙදාටම මතක ඇති ඒ විලාවේ ආනන්ද හාමුදුරන් වහන්සේ මහානාම ශාක්ක්‍ය රජ්ජුරුව ආමන්ත්‍රණය කළ ළඟම හිටපු රජ්ජුරුවෝ ආමන්ත්‍රණය කළ මේ ශාක්‍ය පිරිසට මේ සේක ප්‍රතිපදාව දේශනා කළ ඒද සේක කියන වචනය අපි අහල තියෙනව පහුයේ දවසුලත් අපි කතා කළා සේක අසේක කියලා විස්තර කරනවා. සේක කියන්නේ හක්ම අසේක කියන්නේ නොහික් මොුණනෙමේ ඉක්මිලා අවසන් කියන එක. හික්මින පිරිස තමයි සෝවාන් සකුදාගාමි, අනාගාමි, ආදී මාර්ගඵල පිරිස සහ අරිහත් මාර්ගත්් ඥාන පිරිස. එනං අසේක කියල හ ඳන්නන්නේ අරිහත් පලය සබ් ලබාගත්තු පිරිස. ඒ රහතන් වහන්සේලා කියලා අපි සරල වහන් දුන්නනවා. ති ඒ අයහඳින් වුවේ අසේක කියලා.ද සේක මෙමින් පවදිනවා අසේක කියල කියන්නේ හික්මිලා අවසන්. ඉරිින්. මේ ඉක්මීම පිණිස තියෙන ප්‍රතිපදාව තමයි මේ ආනන්ද හාමුදුරන් වහන්සේ ශාක්‍ය පිරිසර දේශනා කරන්නේ. මහනාම ශාක්‍ය රජ්ජුරෝ ආමන්ත්‍රණය කල්ලා දේශනා කන්නවා ඉද මහානාම අරියසාාවකෝ සීල සම්පන්න ෝහෝති. මහනාම මේ ආර්ය ශ්‍රාවකයෝ මකද කරන්න ඕන සීලසම්පන්නවෙන්ට ඕනෑ. ඉළඟට ඉද්‍රිය ගුත්ත දවාරෝ ඉන්ද්‍රිය සංවරවෙන් ටෝනෑ. එවගේ බෝජනයේ මත්ත්ඥු හෝති බෝධන පමන දැනගන්ටෝන ආහාරයේ පමණදනගන් ඕනෑ. එවගේ ජ ජාගරුණයෝග අනුයුත්තෝ පෝති ජාගරියානුයෝගයෙන් යුක්තවෙන් ඕනෑ. එවගේම සත්ත දම්මහි සමන්නාගතෝ හෝතිී. ධර්මතා හතකින් සම්පූර්ණත්වයට පත්තන්ටෝනේ ඉවගේීම චතුන්නන් ධන චතුන්නන් දෙහානං කියන්නේ ධ්‍යානහතර ම සම්පූර්ණවෙන් ටෝනේ ඉතින් එහෙම සමන් වන කෙනෙක් මේ හඳුන්නනවා පවුරු කියලද සේක පුද්ජලයෝ සේක ප්‍රතිපදාව කියලා ඉදි මේ කරුණන්න ටික මෙහෙම දේශනා කල්ලා ආනන්ද හාමුදුරණන් වහන්සේ මේ කරුණන් ටික මතක් කරනවා අපි කෙටියෙන් සිහිපච්චර ගම්මු මේ කරුණු කාරණාටික මොනවද කියලා එති ආනන්ද හාමුදුරණන් වහන්සේ විස්තර කරන්නේ පලවිනික තමයි අපි කවෝරුත් දන්නේ එකක් සීලසම්පන්න ඔහෝති සීලයෙන් යුක්ත වෙනවා මකදද මේ සීලේ කියලකිවිය ප්‍රාතිමෝක්ෂ සංබර සීලය හෙද ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ අපි කවුරුත් දන්නවා කොටස් දෙහිකට බෙදලා තියෙනවා. හෙද සීලේ කියලකිව වූ හාම සීලයේ ගොඩක් කරුණුවලින් බෙදෙනවා හති මෙතන මේ සීලේ කියන කියනකොට මෙතන්දි සීලයේ මේ විස්තර කරන්නේ ප්‍රාතිමෝක්ෂ සංවොර සීලේ. ආතිමබ සංගුරස සීලේ ආකාර දෙකක් තියෙනවා එකක් චාරිත්‍ර සීල අනිත්ක වාරිත්‍ර සීල. අපට ඒ වචචන දෙක හොදයට මතකයි චාරිත්‍ර සීල කියන්නේ කළ යුතු වාරිත්‍ර කියන්නේ නොකළයුතු. නේද නොකළයුතු සිිල්තමාපි සමාදන් වෙන්නේ පානාාතිපාතා අධින්නාදානා පාමේසු මිච්චාචාරා මුසාවාදා පිසුනාවාච්චා අදී වසයෙන් සමාධන් වෙනමේසිල් ඔකෝම නොකළ යුතු දේවල්. ඒකට හැඳින්වා වාරිත්‍ර සීලේ කියලා. චාරිත්‍ර සීලයේ කියලගැනෙක් කළ යුතු දේවල්. හද ආගන්තුක කෙනෙක් වෙනුවෙන් කළ යුතු දේවල්, මළුපිත් මන් හැමදල පිරිසුදු කරලා කළ යුතු දේවල්, එවගේම ආචාරය උපාද්‍යාණන් වහන්සේලා වෙනුවෙන් කළ යුතු දේවල්, ඒවගේම දානසාලාවෙ කළ යුතු දේවල් ගමතුළ කළ යුතු දේවල් මේ වක්කෝ මයිතිවෙන්නේ කළ යුතු දේවල් හැටියට ඒවත් සීලයක්. එනම් අතුපතු ගානවනං පිරිසුදු කරන වනං ගුරුවරුන්ට වැඩි හිටියන්ට සබ්‍රහ්මචාරීන්ට සලකනවනං ධනසාලාවල් වල වැඩ කටයුතු සියල්ල සිද්ධ කරනවනං ඉවසියල්ලම සීලේ හැටියට තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරන්නේ ඉන්ද්‍රිය සංවර එකඩ අපි හොඳට දන්නවා එහැ කණනාසය දිවශරීරය මනස කියන ඉන්ද්‍රියන් සංවර කරගන්නවා. ඉන්ද්‍රියන් සංවර කර ගන්නවායි කියන්නේ. ඒ ඉන්ද්‍රියන් තුළින් අකුසලයක් නූපදව ගන්නවා. අපි පහුගිය දවස්වල. කරුණුටික බෝමයක් තුරට කතා කළ ගොඩක් කතා කළ ඇහින් රූප දැකළ සතුටට පත්තුනොත් අපි දන්නවා රාගානුසයක් හට ගන්නවා ඇහින් රූපදැකළ ගැටුුණුත් පටිගානුසයක් ඇති වෙනවා තරහක් ඇති වෙනවා එවගේ එයින් රූපදැකළ උපේක්ෂා භාවියට පත්වනොත් අවිද්දිහාාවක් කටගන්නවා ම් එහෙම නොවී තියෙන්ට නම් මොකද කරගන්ටෝනේ අරමුණ දැනගෙන වාසේ කරන්ටඕනේ නුවනින් යුත්තව වාසේ කරන්ටෝනේ මේ රූපයක් පෙනෙන්න්නේ කියන ඒ සිතිවිල්ල දකින්ටෝනය අි බෝමලාවට රූපය තුලට බැහැගත්තාම අපි රූපයක ඇලෙනවා නැත්තං ගැටිෙනවා එහම නැත්තං අවිද්‍යාවටයක් ගමන් කරනවා එහෙම නවී තියාගත්වොත් තමයි අපි කුසලේකට වැටන්නේ කියන බව අපි දන්නවා එනිසා ඇහැ සංවර කරගන්ටෝනෙ එවගේම කන සංවර කරගන්ටෝනෙ නාසේ සංවර කරගන්ටෝන දිව සංවර කරගන්ටෝනෙ කය සංවර කරගන්ටෝන මනස සංවර කරගන්ටෝනේ. එදවට මෙන්න මේ සංවර භාවේ තමා ඉන්ද්‍රීිය සංවරයේ කියලා කියන්න ඉරි මේ අඒ පිළිබඳව නොයේකුත් කතා සටහන් මතක ඇති අභි නිතර මතක් කල්ලා තියෙන කතාවක් මතකයි මතක් කරන්ටර සිතුල් පහුවී හාමුදුරුවෝ. සිතුල් පවී භාවනානුයෝගීවහිට පු හාමුදුරු නමක් සිතුල් පහුවෙන් මේ එකැලින් එළියට ඇවිදිල්ල පාරදිකට වඩිනකොට මේ කතාව හොඳට මතකයි හැම කෙනාටම මංකෙටියෙන් සහිපච්චරන්නේ, ඒ ආමුදුරුව ඉදිරියට කාන්තාවක් මොන ගැහෙනවා එකන්තාව හාමුදුරුව බොම සංසුන්ව පහතට හරවන ලද ඇස්සඇතුව වඩිනවා දැකලා හාමුදුරුවෝ ළඟට එනකොටම හරියෙන් කටඇරලා හිනාාවෙනවා. මේ කාන්තාව දෙස ආමුදුර්‍රන් වහන්සේ බලලා නැවත ආපසු සක්මන් ඉතිරියට වඩිනවා. ඉදිරියේ තිබුණෝ ගහක්කැට උන්වහන්සේ විවේකීව වැඩඉන්නවා. එහෙම සල්පවේලාවක් වැඩඉන්න කොට පාසක මහත්තෙක්ෙනවා පිරිමි කෙනෙක් මෙයා මේ අරකාන්තාවගේ ස්වාමිපපුරුෂයා දෙන්නාතර ගෙදර ප්‍රශ්නයක් අටාරගෙන කාන්තාව තරහා වෙලා ගියා හිම ස්වාමිපුරුෂයා කාන්තාව හොයාගෙන තමගේ බිරිද හොයාගෙන යනවා. ඉ ඒ අතරතුරේදි මේ පුරුෂයක් පල්පනා කරනවා මේ හාමුදුරුවෝ මෙතන වැඩ ඉන්න නිසා මේ කාන්තාවක් ග්‍යියානන් දකිනවා. එනිසා මේ අපි විරිින්දය උුන්ද මෙතනින්ගේ බව දැන ගන්්ටනම් හාමුදුරුවයක කතා කරන්ට ඕනෙ කියලා. හාමුදුරණන් වහන්සේක කතා කන්නවා. එ වෙලා ේදී හාන්දුර්‍රන් ඉංහාන සමිනාාන්ස මෙතනින්දැන් කාන්තාවක් ගියාද කියලා. හාමුදුරණන් වහන්සගේ උත්තරේ තමයි උපාසක මහත්තයා. කාන්තාවත්ද පිරිමි කෙනිර්ද දන්නේ හැබැයි ඇටසකිල්ලක් ගියා කියල කියනවා. එමනම් ඇටසැකිල්ලක් තමයි හාමුදුරුවෝ දැකේ අර කාතාව අයිෙන් කටඇරල හිනාාවෙනකොට හාමුදුරුවන් වහන්සේ කාන්තාව දෙස බලනකොට අර දට්ටික්ක සහිත සරීරේ දැක්කා උණහන්සේ ඒතුළින් දැක්කේ ඇටසකිල්ලක්. කාන්තාවක් කියල ඇලුනෙත්නෑ මගේ මේ භාවනාවට මේ විරුද්ධව නැතම් භාවනාව කඩන්ට මේ මහයිියෙන් සද්ද කල හි නහඋුණ කියලා ගැටුනෙත් නෑ. අරමුණ දැකලා උපේක්ෂාවට නැතම් අරමුණ නාදු නගිෙන උපේක්ෂාවට පත්තුනිත් නෑ. උණහන්සේ කොහොඳට දැක් අමොකක් කියලද ඇට සැකිල්ලක් කියලා. අර අට්ටික සංඥාව ඇතිකරගත්තා. ඉතිං මේ නිසා මේ හාමුදුරණන් වහන්සේගේ උත්තරය අර උපාසක මහත්ත්‍යයට ලැබුණ හාන්තාවද්ද දන්නෙත් නැ පිරිමිකෙ නිද දන්නෙත් නෑ ඇටසකිල්ලක් කියා කියලා. අර කිසිම සංඥාවක් ඇතිකරගන්නතු උන්හන්සේ ඒ දැකපුරූපය අසුබේට අරගෙන පොහෝම ලස්සනට ඇස්සංගොර කරගත්තා. මේ ඇස්සංවර කර ගැනීමේ ඉහල්ලම තත්වයක් මොකද ඒ හාමුදුරණන් වහන්සේ එදාම අරිහත්තයට පත්වනා කියලා අටුවාවන්නොල විස්තර කරටම ඒමන ගීතන්ට ඒ තත්වේයට ගමන් කරන්නට තරං ඒ හාමුදුරන් වහන්සේ ඇහැ සංවර කරගෙන තිබුණ. මේ විදිහට මේ ඉන්ද්‍රිය සංවරයේ පිළිබඳවාපි ධර්මයේ සාකච්ඡා කරනවා. ඉතින් ඊළඟක තම පලවිනික සීලසංවරයේ ප්‍රාතිමෝක් සංවර සීලේ දෙවැනික ඉන්ද්‍රිය සංවරය ඊළඟක බෝතිනයේ මත්‍රන්න ජතාවේ ආහාරයේ පමණ දැන ගැනීම. මහිතැනී කරුණුත් අපි ගොඩක් කතා කරලා තියෙනවා. ආහාර ගන්නකොට ආමුදුරන් වහන්සේලාට දීක්ශනා කල්ලා තියෙනෙ කුසපිරෙන්ට වත් පි වතුරුගුරු තුනහතරක් බොන්ට ඉඩතියාගෙන ආහාරයන අතරකරන්ටයි කියලා. ඉරිං ඒ තමා ආහාරේ පමණ දැන ගැනීම ඒ වගේම තව ආහාරයේ පමණ දැනී ගැනීමක් තමන් වලදන ප්‍රමාණයට පිළිගන්ටයි කියලා. අතිරේකවෝ බොහෝ ගොඩක් පිළි අරගෙන විසිකරන්ටිපා කියලා කියනෙකත්, ආහාරය පමණ දැන ගැනීමක්. මෙතන්ද ආනන්ද හාමුදුරණන් වහන්සේ මේක විස්තර කරන්නේ ආහාරය පමණ දැන ගැනීම හැටියට ආහාරයේ ගන්නේ ඇයි කියලා හිතලා ආහාරය ගන්නික. අපි සිල් සමාදන් වුණ දවස්සට භහවනා වැඩ සටහන් කරන දවස් සොලදි. සීලේක පිහිටල ආහාර දානයේ වලදනකොට මිනෙහි කරන ආකාරය කාටත් මතකයි, ආහාරේ ගන්න මදය ප්‍රමාදය විනෝදය ට්‍රීධා පිණනිස නොවෙයි. මගේ සරීරයේ පවත්වාගන්ට එවගේම බ්‍රහ්ම චරියානුවාදී සීලයන් පවත්තාගන්ට, ඉවගේ ඇතිවිලාතියෙන වේදලාන ඇතිකරගන්ට නැවත වේදනා ඇතිනොකරගන්ට මි ජීවිතයේ පවත්තාගෙනෑම පිණිසයි කියලා අි සිහි පච්චරණවා. ඒ තමයි මෙතිඉදි ආහාරයේ පමණ දැන ගැනීම හැටියට, ආනන්ද හාමුදුරන් වහන්සේ මේ මහානාම ශාක්‍ය රජතුමා ඇතුළු මෙ පිරිසට දේශනා කළේ. ඊළඟට එතකොට අපි කරුණු තුනක් ප්‍රකාශ කළ පළවිනික සීල සංවරය ඉන්ද්‍රිය සංවරය තුන්වෙනක ආහාරය පමණ දැනගැනීම. හතරවිනීක ජාගරියානුයෝගය. නිදිවැරීම එම සූත්‍රයේදී නන්ද හාන්දුරන් වහන්සේ නිදාගන්ට ඕන කාලයක් විස්තර කරනවා. ද හබිනං මේ දැන් වෛද්‍යවරු අපට කියන්නි පයාට පත්නිදාගන්ට අයිකිලන්නෙ නියත්. නමොත් මෙතන්දිී ආනන්ද හාමුදුරන් වහන්සේ විස්තර කරනවා මේ ජාගරියානයෝගේ හැටියට රාත්‍රිය කොටස් තුනකට බෙදාගෙන මල් කොටස සක්මනනුත්තු ආඩි වෙන්ඩාත් නීවරණයට පච්චර මින්වාසය කරන්නට අයි කියෙනවා වෙනි කොටස සඇත පෙන්ටයි කියනවා තුන් වෙනි කොටස නැවතත් භාවනානුයෝගීව ඉන්ටයි කියනවා එතකොට රාත්‍රිය කිව්වාම හවසායඉදල පහුවෙනි ද උදේවෙනකන් හය වෙනකන් සාමාන්‍යෙන් සරලව අපි හිතුපුහාම හයට ඉරපායනවා හයට එර බහිනවා කියලා මේ කතාව ඇති වනොත්තේම අපි කල්පනා කරන්නේ හවසාඉන්දලා උදේහාය වෙනකන් රාත්‍රිය කොඩස්තුරකට බෙතපුහම් මේ පැයතුන පැයින්නේ හතරේව තුඩක්. ඉතින් එහෙමනං සැතපෙන්ටයි කියල ජාගරියානු යෝගයේ කියනෙ එකේදී විස්තර කරන්නේ පැය හතරක කාලයක්. අනි කාලය සිත සංසුම්ව පවත්තාගෙන කටයුතු කරන්ටයි කියනෙ එකයි විස්තර කරන්න එනිසා ජාගර්යානුයෝගයේ කියල කියන්නේ එකයි. එතකොට මේ කරුණු හතර දේශනා කල්ලා, අන ද හාදුරන් වහන්සේහිට පස්සි දේශනා කරනවා සත්ත ධර්මයන්ගෙන් යුක්ත වෙන්ට ඕනෑ කියලා. කරුණු ධර්මතා හතකින් යුක්තවෙන්ට ඕනෑ කියලා. එද කරුණු හතකින් යුක්තවෙන්ට ඕනෑ කියලා. එ කරුණු හත විස්තර කරනවා මහිතන්නේ එකක් දෙකක් කියනකොට කාටත් මතක්වෙයි පළවෙනි එක තමයි සද්ධාවෙන් යුක්තවෙන්ට ඕනෑ. නේද? සද්ධාවතියෙන් ටෝන, ඉළඟට හිරියතියෙන් ටෝන, ඔොත් අපපයතියෙන් ටෝන ඉවගේ බහුස්ෘතකමතියෙන් ටෝන, සහියතියෙන් ටෝනෑඉවගේ වීරියතියෙන් ටෝන නුවනතියෙන් ටෝන මෙන්න කරුණු හත එතකොට මේ කරුණු හත සිහි පපච්චර ගන්ට මොනවද සද්ධ හිරි ඔත් අප්ප බෞස්ෘත්තකම සතිය එවගේම වීරිය ප්‍රඥාව. මෙනිම කරුණු හතං යුත්තයි සත්්‍ය දම්මේහි. ඊළඟට චතුන්නන් දෙහානං ධ්‍යාන හතරතියෙන් ටෝනෑ. නද එතකොට ගණන්කර ගන්ට ඔක්කොම කරුණු පහලවක් තියෙනවා. නීද ඔක්කොම කරුණු කීයක් තියෙනවද පහළවක් තියෙනවා. කරුණු පහලව අපට හොඳට මතකයි මොනාදකරුණු පහළව අපි මොලින් විස්තර කළා හතරත් ප්‍රාතිමෝක්ෂ සංවොරසීලේ එවගේ ඉන්ද්‍රිය සංවරසීලේ එවගේ මාහාරය පමණ දැඩ ගැනීම එවගේ චාගරියානු යෝගයේ නිඉදිවැරීම. ඉළඟට සඳහන් වෙන්නේ සද්ධාව හිරිය පොත්තපපය බෞුස්ුත්තකම සතිය වීරිය ප්‍රඥාව. එතකොට මේ කරුණු හතත්තියෙනවා. සද්ධහාව කියන අපි හොඳට දන්නවා සද්ධාව කියල කියන්නේ පිවිධරත්නය කෙරෙහි විශ්වාසය ගෞරවය. එක තමා සද්ධාව හැටියට හන්තුන්න්නන්නේ. නේද ඊළඟට සද්ධාව කිරි ඇහිරිය කියන්නේ පවට තියන ලැච්චාව ඔත් අප ඒ කියන්නේ පවට තියෙන බය එතකොට සද්ධාවතියෙන් ටෝන කිරියතියෙන් ටෝන ඔත් අපේතියෙන්ටෝන ැනිත්‍රී විතරත්නය කෙහි විශ්වාසයක් තියෙන් ටෝන පව්කරන්ට ලැච්චාවෙන් ටෝන පවරන්ට බයවෙන් ටෝන නීද ඉතින් අද සමාජයේ නම් පෞකරන්ට ලච්ජාව පීන්නෙත් නෑ පෞකරන්ට බය පීන්නෙත් නෑ. නද එහම අය තමා බොෝ පිරිසක් සමාජීවාසය කරන්නේ එමනම් මොකද කරන්නට ඕන පවට ලැච්ජාාවෙන්ටෝන පවට බයිවෙන්ටෝනෑ.ඉලට බහුස්ෘත වෙන්ටෝනෑ. බහස්ෘතයි කියලමිතින්දි කියන්නේ ත්‍රිපිටක ධර්මය කෙරෙහි තැන ගන්ටඕන. සූත්‍රධර්ම, විනියධර්ම අිර්ම මෙන මේ ධර්මයන් පිළිබඳව දැනගන්නාකම ඉවා පිළිබඳව තියන දැනුම තයි බහෝස්ෘත්කම කියලා හැඳින්වන්නේ. අපිසාමාන්‍යෙන් බහුස්සෘත් අයි කියනෙ බොෝ ිල්ප ශස්තෘ දනගන්නවා කියන එකනේ මෙතැදි කියන්නේ බුදුදහම පිළිබඳව බොෝදී දැනගෙන තියෙන්ටෝඕනෑ. එතකොට සූත්‍රවිනිය අබිධර්ම කියන මෙම දැනගෙන තියෙන්ට ඕනෑ ් ලංකාව වාසය කරපු මිනිස්සු, විස්සර මේව පිළිබඳ කොච්චර දැනුමක් තිබුනද. එක බොහොම විශාල දැනුමක් ලංකාව අය තුළ තිබිලා තියෙනවයි කියලා අතීතිය අපට විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ අපි ලංකායිමයිනෙවේ. අවිදන්නවා චීනෙන් ආවා ලංකාවට ලෝකේ මේ ධර්මය චීන හාමු දරෝරුවාවා. ග යෝන්ෂියන්ආදී හාමුදුරුවරු මේ බුදු හාමුදුරන් වහන්සේ වැඩහිටපු දඹදිවට ලංකාවට වැඩිය. මෙකින් හිියෝන්ෂියෝන් කියන හාමුදුර මේ හාමුදුරුවරු චීනයට කිිහිල්ලා. හිටවස්සේ මේ තමන් ගිය චාරිකාව පිළිබඳව සටහන්තිප්ප පොත්ලියල තිබ්බා. ඉරිං අහල ඇති, පාහියෙන් හාමුතුරුවන් විස්තර කල්ලා තියනෙ පොතත් පිළිබඳව එවගේ ම හිියුන්ශයෙන් ප්‍රමණ උතාන්තය කියලා හිවුං සියන් හාමුතුරුව විස්තර කළලා. ඒ පොතේදි විස්තර කරනවා ලංකාවේ මස්කඩේ මස්විකුණන මනුස්්‍යයත් විනේ පිටකේ දන්නවා කියලා. එ ඉතන්ක අපි සූත්‍ර පිට කේවත් දන්නේන. නේද විනේපිටකේ සමාල්ලාට හාමුතුරුවරු අතරාත් බොෝො වෙලාට පරිහරණේ බහෝ දුරස් වෙච්චි ැන් අපට පෙනෙනවා. නමුත් මෙතෙන්දි විස්තර කරනවා ඉදා ලංකාවේ එහෙම වැඩකරන මනුස්්‍යත්විනය පිළිබඳෝ හොඳ දැනුක්තික් බයි කියලා. එහෙනම් සූත්‍ර අභිධර්මය පිළිබඳව කොයි විදිහ දැනුමක්කින් යුත්ත පිරිසද්ද කියන එක අපට හිතාගන්ට පුළුහන්කමක් තියෙනවා. ඉතින් අදනං ඒ පිළිබඳ අපේ මොකුත්ම දැනුමක් මෑයි කියන බවපට පේනවා. බොෝ ගත් ඇයි සම්මතාය මෙ ත්‍රිපිටකේ වෙනස් කරන දේවල් තුළ පිටිපස්සිෙන් යනකොට.ද එතකොට ඒනිසා හොදට දැනෙන එකත් තමයි ත්‍රිපිටකේ පිළිබඳව බහස්ෘතවෙන්ට ඕන බෝ ධර්මයන් පිළිබඳව අපට බෞස්ෘතවෙන්ට පුළුවන් ලෝකයේ තියෙන නොයකුත් ඉගැන්වීම් තුළ නමුත් අපි බෞස්ෘතවෙන්ට ඕන කොහෙද ත්‍රිපිටක ධර්මය පිළිබඳව . හදාරලතියෙන් ටෝන අනිවාරෙන් බෞද්ධයක් වසයෙන් එක තමා බහුස්සුත්තකම කියලා කියන්නේ එතකොට සද්ධාව හිරිය ඔත් අපය බහුස්ෘුත්තකම එවගේම බහස්ුතකම ඉළඟට සතිය සතිය කියන්නේ සිහිය බෞු්ග දවස්්ටිකම අපිදිගටම කතා කලා සිහිය කියන්නේ සතර සති පට්ටානය වඩන එක කියලා එතකොට සිහියෙන් යුක්තව එළඹ සිටි සිහියෙන් යුක්තව. මී දැන් කීවත්වෙන තැනාපි දැනගෙන ජීවත්්‍යනයක. එවල මී දැන් මොහොතේ මගේ සිතේතියෙන්න්නේ මොකද්ද කියලා මගේ සිතේ තියෙන අරමුණ දැනගෙන මම හිතන්නේ මොකක්ද කියලා මේක දැනගෙන වාසය කරන එක තමා සිහිය කියල කියන්නේ. නේද තමන් කරන කියන හිතන සියල්ලුම දේවල් දැනගෙන කරන එක. එ සිහිය නැතන් සතර සති පට්ටානය එම නැත්තන් කායානු පස්සනාව, වීධනානු පස්සනාව චිත්තානු පසනාව දම්මානු පසනවාදී වසයනොත් අපි විස්තර කරනවා. එක සිහිය. ඉළඟට වීරියතියෙන් ටෝනේ. වීරිය මොහකටද තියෙන් ටෝනේ හිතයා කුසල සිතිවිල්ලක් ඇතිවුනොත් ඒක නැති කරලා දමන්ට වීරියතියෙන් ටෝනෑ. හිතේ ඇති නෝන අකුසලයන් ඇති නොවන්ට වග බලාගන් ඕනේ. හිතේ ඇතිවිලා තියෙන කුසල ධර්මයන් වැඩිදිියුණු කරගන්ට වීරියතියෙන් ඕනෙ. ඉවගේම වැඩිදිුණු වුණු කුසල ධර්මතාවයන් මෙ නෝ නොපැමිණුනු කුසල ධර්මතාවයන් ඇති කරගණට වීරියතියෙන් ට ඕනේ. මිහිං හොදට හිතන්්ඩකෝ අවට පහසුවයින් අබට දකිින්ඩ පුළුවන් අපේ සිතට පැමිණින නරක කුසල සිතිවිලි තරහා රාගිය ඉළඟට මෝහය ඉළඟට මදය මානය ප්‍රෝධය වෛරය පලිගැනීම නෙද නීවර්ණ ධර්මයන් කෙලෙස් ධර්මයන් මිනොයික් නම්බොලින් අපි හඳුන් අන්නේ මෙින මේ අකුසල ධර්මතාවයක් හිතට පැමුණු නහම. සරලවහිතන්ට තරහක්කාපුහාම. මේ තරහක්ක මන්ම දැන ඉන්නේ ම මේ දැන්ඉන්න තරහිමං අයින්වෙන්ටෝනෙ කියලා ඒ වෙලාවේ ඒ සිත ගැන දකිනවනං අන්නේ එක තමා වීරිය කියල කියන්නේ. එමනං මගේ දැන් හිත විසිරිලා තිබෙන්නේ විසරුණු සිතමන් ඇතිකරගන් ඕනෙක් කියල හිතනවනං එක නැතිකරගන්න උත්සාහවත්තෙන වනං ඒ එක තමා වීරිය කියල කියන්නේ. මගේ සිදදැන් කම්මැලි භාවයට පත්වෙලා තිීන මිද්්‍යයට පත්වෙලා එ කම්මලිකමන ඇතිකරගන්ට ඕනෙ කියල හිතනවනං, තමයි වීරය කියල කියන්නේ අක්කුසලයන් ඇැති කර ගණ්ට කරන වීරිය එතකොට මෙන වීරය නැමැති ධර්භතාවේ නොත් යුක්තවෙන් ටෝන ඉළඟට ප්‍ර්ඥාව නුවන ගලෙන්න්නේ ගැටන්නේ නැතුව හැමදේකම ඇතිවීම නැතිවීම දකිින්ට පුළුවන් නෝනක් ඇතිවෙනවනං ඒක හැඳන්නවා ප්‍ර්ඥාව කියලා නීද සරලව කියීනවා නම් පින පව මොකක්ද කියලා දැනගත්තු තැන ඉඳලා ඒ අරිහත් පල්ඥානයට යනකම්ම තියන ප්‍රඥාවටයි අප ප්‍රඥාව නුවන කියලා හ ඳන්නන්න. එරකට නුවන තියෙන්ටත් ඕන ප්‍රඥ්ඥාව තියෙන්ට ඕනෑ. ඊළඟට ඊළඟට තියන්නේෙ දිහාන හතර. නැම දිහානහතර්‍රපට මධ්‍යානයේ දුති අධ්‍යානයේ තුති අධ්‍යාන චතුත් අධ්‍යාන. කරුණු පහළව කාටත් මතකයි මේ කරුණු පහළවට තමා විච්චාචරණ සම්පන්න කියන ගුණේ චරණ ධර්ම පහලව බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට අපි හැමදාම විච්චාචරණ සම්පන්නෝ කියලා වන්දනා කරනවා. මේ චරණ ධර්ම ටික තමයි පහළුවක් හැටියට දේශනා කළේ ඊළඟට විද්‍යා විස්තර කරනවා අෂ්ටවිද්‍යා කියලා අපි දන්නවා ත්‍රිවිද්‍යාවක් කියලා අත්තියනවා කියලා. මෙතෙදී ආනන්ද හාමුදුරණන් වහන්සේ මේ ත්‍රවිද්‍යාව විස්තර කරනවා. මේ ධර්මතාටික විස්තර කරල්ලා ඊළඟට මහානාම ශාක්‍ය රජ්ජුරුව ඇතුළු මේ පිරිසට බුදුරජාණන් මේ. ආනන්ද හාමුදුරන් වහන්සේ දේශනා කරනවා. නෝන ඇතිකරගන්ටයි කියලා මොකක් පිළිබඳවද, ඔබ්බේ නිමාසානොස්සති ඥානය ඇතිකර ගටයි. පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවන. ඊළඟට ඇතිකර ගණ්ටයි කියනවා චුතූප පාදඥානය. ඉපදින මැරෙන තැන් දක්නා නුවන ඊළඟට ආස්ුවක් ්‍යාශ්්‍ර ධර්මයංශය කිරීමේ නුවන. මේ ටික හඳුරන්නනොවත්‍රී විද්‍යාව කියලා.ඒ යම් කෙනෙක් මේ ධර්මතාවයන්ගෙන් යුක්තනම්. මේ සේක ධර්මතාව යු යුත්තනං අර පහළවෙෙන් යුක්තනං ඒ තැනැත්තා ගමන් කරන්නේ නිවන කරා කියලා කියනවා. ඒ තැනැත්තා නිවන ප්‍රාත්ථනා කළ යුතුවෙන්නේ නෑ. මකද ඒ ධර්මතා වඩන පුච්චලයා නිවන කරාමයි ගමන් කරන්නේ. මේ වෙලාවේ ආනන්ද හාමුදුරන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. අපි ධර්මයේ සූත්‍ර ධර්මවල තැංවල මේ උපමාව තියෙනවා. සැරියොත්තා මේ මේ ආනන්ද හාමුදුරණන් වහන්සේ දේශනා කරනවා කිකිලියෙකුට බිත්තර අටත් දහයක් දොළහක් රකින්ට තියෙනවා. අපි දන්නනි කුකුල් පැටවූ ඇතින්න නම් කිලිය එ බිත්තර රකිින්ට ඕනෑ. එමේ කිකිලියි අර බිත්තර උඩ වාඩි වෙලා බිත්තර රත් කරනවා. රකිනවා කියලා කියන්නේ අප ඒකනේ. එතින් මේ කිකිලිය නිවැරදිවම ක්‍රමාණුකූලව කරන කරගෙන ගිහාම සති අර්ථිකක් යනකොට රදවේකතුනත් යනකොට මේ අර බිත්තරේ පැටවික් එළියටේ නවා. නේද ඉඩින් නිවැරදිව රකින කිකිලි බිත්තරය කිකිලි අර පැටව් එන්ඩ එන්ඩ කියල ප්‍රාථනා කරන්න ඕනෙ නෑ. මොකද. නිවැරදිව රකිට කොට අනි වාරෙන්ම පැටවු තමන්ගේ හොටං හරි නියපොතුලින් හරි අර කටුව බිදගෙන එලියට එනවා කියලා විස්තර කරනවා. එතකොට කිකිලිට ප්‍රාත්ථනා කරතරයින්ට ඕන්නෑ නිවන නිවන්දකින්ටයි කියල නැත්තම් පැටුවෙන්ට අයි කියලා. මේ කිකිලි කරන්ට ඕනෑ බිත්තර රකින වැඩේ ක්‍රමාණකූලව හරියටම කළොත්හොරට නැතුව. රටනකි කිලිියුත් ඇතිවං හිතන්නන්නේ නේද. එ හරියටම රැක්කොත් අනිවාරෙම පැටවටික හොටින් සහනිය පොතුවලින් කටුව බිඳගෙන එලියටේනවයි කියලා විස්තර කරනවා. ඒ වගේ මෙන්න මේ පසොලොස්්චරණ ධර්මයන්ගෙන් යුක්ත පුච්චලයා නිවන ලැබෙන්ටඕනෑ කියලා හිතන්ට ඕනෙ නෑ ඒවා වඩන පුච්චලයා අනිවාරෙන්ම නිවන කරාගමන් කරනවා. ඉනිසා, මෙන්න මේ ධර්මතාවයන් පාළවත් අපි ජීවිතය ඇතිකරගන්ට ඕන මේ ධර්මතාවයන් හඳන්නවා මොනොවද සේක ධර්ම කියලා එන සේක ප්‍රතිපදාව මේවා වඩන එකට කියනවා සේක ප්‍රතිපදාව. ඉහනම් අපට නිවන් දකින්ට අවශ්‍යනං ඒ නිවන් දකින්ට අවශ්‍ය කරන පුච්චලයා මෙන්න මේ කරුණු ටිකෙන් යුක්තවෙන්ට ඕනෑ අනි පැත්තිෙන් අපි හැමදාම වදින විච්චාචරණ සම්පන්න ගොනේ අපට සිහිපච්චර ගණන්ට පුළුවන්වින්ට ඕනේ ඉතින් කල්පනා කරගන්ට මේ තමා සේක සූත්‍රයේ එනිසා හොදට මතකතියන්ට තියාගන්ට සේකසූත්‍රයේදී විස්තර කරපු චරණ ධර්මතා පහළව. හොනවද ප්‍රාතිමෝක්ෂ සංවරසීලේ ඉන්ද්‍රිය සංවරසීලේ ආහාරය පමණ දැන ගැනීම ජාකරියානු යෝගයේ. ඊළඟට ඉළඟකරුණු හත සද්ධාව කිරිය ඔත්තප්පය එවගේ බහුස්සුත්තකම සිහිය වීරිය නුවන ඉවගේ ධ්‍යානහතර මෙතන තියෙනවා අයතකොට කරුණු පහළවක්ම පසු චරණ ධර්මයන්. මෙන්න මේකෙන් යුක්ත වෙනකොටට එතනැත්තා නිවන කරා ගමන් කරනවා කියන මේ කරුණු ටික හොදට හිතලා හොදට අධ්‍යේනය කල්ලා මේවා තමන්ගි ජීවිතයට එකතු කරගන්ට එතකොට අපට අපි ගමන් කරන්නේ නිවනට යන මගේ කියන බව සිහිපච්චර ගන්ට ඕන ඉතින් කල්පනා කරගන්ට මේ ආකාරයෙන් අපි දවසිත් මේ ධර්මශ්‍ය වනය කළා මෙයින් නොපද වගන්ටේ දුනමයුතු මෝධාර වෝ කුසල ධර්මතාවයන් සියල්ල. අි පළමෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු අපත් බුදු සසුනත්සුරකින අල්පේසාක්්‍ය මහේ සාක්‍යාදී කොටති සියලු සම්ය අත්ෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත්තේවා, සැපියන්ග සැපියන්ට පත්තේවා සියලු දිනාමෝද බුදුසසුලද විශේසෙන්ම අද හල්ධානය මිසදය සමයේ අපේ ගිලන් පස බුද්ධ පූජාවාදී මේ පූජාවන් සිදුකරමින් අද දවස අද දවසි සිදුකරපු ඒ ධනමය මාසික වසයෙන් දානම පුුණේ කර්මය සිද්ධ කරන අප අසංකපුතා එවගේම ප්‍රභා දියනිය එවගේම වියංග පුංචිපුතා වහස්පුංචිපුතා එතකොට මේ දවස අද දවස ඉතාමත්ම වැදගත් අද අසංකපුතාගේ පන්දිනය, හතලිස්ඉත්ම වල හතලිස් එක් පෙනිවයට පාතබන මොහොත. නිසයි හැමදිනාට මාසීර්වාද කරනවා. ඒහා සමග එකට එකතු වුණ අපේ පත්මියම්ම සුනල් මහත්මා ඇතුළු පිරිසත්. එවගේම තරුෂෂ පුතා කුමාරිදියනිය වගමනිවන් ආදරණීිය පුංචි පුතා ඇතුළු ඒහැමදිනාමත් එකට එකතු වෙලා එස්සියලු දිනාට ම අප්‍යයාසීර්වාද කරනවා. අද දිවාධානමය පින්කම අපේ සසිරිපුත්‍රත් ගයාදියනියත්. එවගේ රනිල් උතාඇතුළු ඉස් සැදහැබර පින්නත් පිරිස සිද්ධ කරන්ටේ දුන ඒ පිරිසටත් විශේසියෙන් ආසීර්වාද කරනවා ඒවගේ අපි විශේසියෙන් ආසීර්වාද කවා දෙනිස් බ්‍රයින්ෂන් මත්මානන්ට වගේ ජයනාරව ජගනාත්‍රාාවූඉවගේ සුභාසිනි ජගනාත් කියන මේ හැමදිනාට මත්තාසිර්වාද කරමින් දෙවියෝ. ඒ සියලු දිනාමත් යහතින් මනාව කලට වීලාවට සුරක්කිත්වා. දෙවියෝ ප්‍රාථනය බෝධියකින් නිවනින් සැනසිත්වා කියල පින්දිමු. ආකාසට්ටාජබුම් මට්ටාදී ඉවානාගා මහිද්දිකා, ප්ඥන්තන් අනුමෝදිත් කාචිරන්ඩත් කන්තු සාසනං ආකාසට්ටාචබුම් මට්ටා දීවා නාගාමහිද්දිිකා, ප්ඥන්තන් අනුමෝදිිත් කාචිරන්ඩක් කත්තුදීසනං. ආකාසට්ටාජබුම් මට්ටා දීවා නාගා මහිද්දිිකා